වෘත්ති කාමාශාවත් තියෙන පාපතරයේ ග්‍රහණයට හසු වෙලා ඒක වීඩියෝ කරලා සමහර විට පිටරට විකුණලත් දන්නේ නැහැ. වීඩියෝ කරලා අන්තර්ජාලයට මුදාහැරලා ඒ විකෘති මානසිකත්වයේ ඒ පාපතරය නිසි දඬුවන් නොදී කාලේ වැලිතලාට වහගෙන නැති සිදුවීමක් දැන් අද වෙනකොට ප්‍රධාන තැනකට ගේන සමත් වෙලා තිබෙනවා. එයිදී ගෞරවනීය මාධ්‍යයට ඒ වෙනුවෙන් පිළිහිටපු සියලුම සිවිල් ක්‍රියාකාරීගෙන්ට රංගන ශිල්පීන්ට විභාග රෝජින ඒ වගේ විපක්ෂ නායකතුමා එතුළු සියලුම දේශපාලන පක්ෂ සිවිල් කට්ටිය සියලු දෙනාට වේලාවේ ගෞරවය පුද කරනවා. මොකද ඒකේ පළවෙනි බෝම්බේ පිපිරුවේ මම. මට තමයි වීඩියෝ එක මුලින්ම ආවේ. අනෙක් කට්ටිය මේක තියාගෙන කල්මරමර ඩීල් දාගෙන හිටියා. ඒ මේ කරගෙන සියල්ල මේ වෙලාව අන්තිමේදී මේක සමාජගත වුණාන් පස්සේ තමයි මේක එන්නේ. ඒකම ගිහිල්ලා බාර දුන්නා අන්න අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවට. ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙන ගෞරවනීය මාධ්‍ය. මේ ප්‍රයෝජනය මේ වන විට දැන් වාර්තා වන තත්ත්වය අනුව අද වන විට අන්තර්ජාලය තුළ කතා බහට ලක් වුණා මැණික් ව්‍යාපාරි සම්බන්ධව මීට කලින් මාධ්‍ය හමුවේදී ඔහුගෙන්ලා ඌට අදහස් ප්‍රකාශ කරන අවස්ථාව සලස දුන්නා. ඒක අපේ ඩීල් එකක් නෙමෙයි. ඒක ඔහු කැමැත්තෙන් ඉදිරිපත් වුණා අපිත් එක්ක සම්බන්ධ වෙලා අපිට එන්න ඕනේ ඔහු අවස්ථාව සලස දුන්නා. ඔහු විසින් යම් යම් ප්‍රකාශ කළා ඒවත් දැන් අලුත් වෙලා තියෙන අපිට කරන්න දෙයක් නැහැ. ඔහු අද මේ වෙනකොට ළමාරස අධිකාරියට කැදවලා ළමාරස අධිකාරිය විසින් හඬ පරීක්ෂණයකට ඔහුව යොමු කරා කියන එක මේ වන විට තහවුරුවලා තිබෙනවා. එතකොට දැන් මේ මොකද්ද මේ කරන්න හදන්නේ? මේ රටේ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව තමයි මේ රටේ යම් අපරාධයක් සිදු වෙලා නම් මේ අපරාධය පැහැදිලිව සිදු වෙලාද නැද්ද කියලා විමර්ශනය කළා වෛද්‍ය වාර්තාවකට. ඒ වගේම සියලු විමර්ශන කරලා බලය දින මේ අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුව. ඔවුන් විසින් මේ වන විට දැරිය හඳුනාගෙනත් නැහැ. දැරිය හඳුනා ගැනීම සඳහා දුරකථන අංක දාලා දැරියගේ පිළිබඳ කිසිදු හොඩුවාවක් නොදා. එතකොට අනිත් පැත්තෙන් ළමාරස අධිකාරිය අර සමාජ ජාලාවල යම් චෝදනාවල් ලක් කියලා පුද්ගලෙක් කියන ඒ පුද්ගලයා වරන් ගිහිල්ලා හඬ පරීක්ෂණ කරනවා අනිත් පැත්තේ. එතකොට මේ මොකද්ද මේ කරන්න හදන්නේ? අන්න ඒ නිසා තමයි මාධ්‍ය අමුව කැඳවන ප්‍රධාන විශේෂය වුණේ. කළ යුත්තේ පළවෙනි දේ තමයි දරුවා හඳුනා ගැනීම. මේ රටේ දරුණු ගණයේ අපරාධ සුළමුළ සොයලා ඒ වින්දිතිය අද නීති මහමුදු පමුණවල මේ රටේ කේපීලා අර මේ නන්දිකඩාල කලබුට ප්‍රභාකරන් කොටුකරන් සමත් වෙලා මේ රටේ 30 වසර යුද්ධයේ ඉවර කරපෝ සියලුම රණවිරුවෝ සියලු දෙනාට ඉතාමත්ම අගෞරවයක් මේ දරුවා හොයාගන්න බැරිව හඬ පරීක්ෂණ දා ළමා රක්ෂ අධිකාරිය අර පැත්තෙන් ක්‍රියාත්මක කරනකොට ලැජ්ජ වෙන්න ඕන මේ රටේ මේවා අංශ බාර වෙන නිලධාරී උගත් බුද්ධිමත් කාර්යශූර තමන්ගේ වටිනා ජීවිත කැප කරපු බුද්ධ්‍යාංශයන් මෙරට තියෙන්නේ. ඒ බුද්ධ්‍යාංශයෙන් තමයි ලෝකයේ ත්‍රස්තවාදය නිවා කරලා ඒක ජයග්‍රහණය අරගෙන දැන් මේ දේශපාලන පක්ෂ බලයෙන් ඒ අය මේ දරුවා අපයෝජන සිද්ධියේදී මේකේ අගක් මුලක් නැතුව දැන් හදනවා හඬ පරීක්ෂණයක් කරන්න. ඔය හඬ පරීක්ෂණයේ තියෙන්නේ පිටිපස්සේ තියෙන FM නාලිකාවක හඬ. ඒ අතරතුර තියෙනවා පොඩි යම් මේ විධානයක් දිමකේ දරුවටේ ක්‍රියාවලියට. ඒක තුලින් හොයා ගැනීම සඳහා මේගොල්ලෝ යනවනම් හත් දෙයනේ අර දරුවා පැහැදිලිව පිළිබිලි තියෙද්දි අර බිම ටයිල් තියෙද්දි අර නාලිකාවෙන් අර බ්ලග් සද්දයක් ඇහෙනවා. එතකොට ඒ පරිසර මේක හොයා ගන්න බැරි නම් කොහොමද මේගොල්ලෝ චූටි හඬකින් මේ සැකර හොයාගන්නේ? මම මේ ප්‍රියාන් මණික්ක හල්ලියන ප්‍රියාන් මණිට කෑ ගහන මිනිහෙක් නේ. මම තමයි මේ කේසේ වත් කළා. අද ප්‍රියාන් මණිට යම් වැරදියෝ නිවැරදිව අද ඒ තත්ත්වය පත්තර දෙන්න මම මේ පැමිණිල්ල කියලා දාපු හින්දා මම අස්කර ගන්න නැහැ නේ. හරි මම කියන්නේ මේ ඔතන මණික් ව්‍යාපාරිකය මේකට සම්බන්ධයි කියලා. මම කියන්නේ දරුවා හොයාගෙන දරුවගෙන් ගන්න කවුද කියන එක. අපි කල යුත්තේ ඒක. හැබැයි දැන් යන්න හදනවා අන්න අද ඒ වැඩේට. ඒ නිසා ඒ වැඩේ අගය කරනවා. හැබැයි ඒක නෙමේ කල යුත්තේ මේ දරුවාගේ ඡායාරූපය වහා මාධ්‍ය ප්‍රසිද්ධ කරන්න. දරුවාට අගතියක් වෙනවා. මගේ දරුවා හතර දෙනෙක් ඉන්නවා. දරුවා කල යුත්තේ වහාම ලෝක යුනිසෙෆ් සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන අරගෙන දරුවාට විදේශ රටක සම්පූර්ණ ඒ පදිංචිය සඳහා වැඩපිළිවෙල හැදීම. ඒකයි කල යුත්තේ. දැන් එහෙම නැතුව දානවා අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවෙන් මෙන්න අපේ දුරකථනක තොරතුරක් ඇත්තොත් දන්නන්න. තොරතුරක් ඇත්තොත් දන්නන්න කියන්නේ මේ රටේ දෙකෝටියක් ජනතාව මේ වරට බොහොම මේ සමාජ ජාලා පරිශීලනය කරන කට්ටිය ඉතරයි මේ සම්බන්ධ 180ක් දැනුවත් භාවයේදී. අනිත් මිනිස්සු මේ ගැන දන්නේ නැහැ. එතකොට දන්නේ නැති මිනිස්සු කොහොමද දරුවෙක් ගැන තොරතුරු දෙන්නේ? ඈ මොකද්ද මේ කුණු හරපේ? අපි අහනවා අපරාධ පරිශීලන දෙපාර්තමේන්තුවල 23 වෙනිදා මේ දෙවෙන්ද බව කැඳවල තිබුණා. පහුගියදා පෙරේදා. එතකොට මම ගියා ගිහිල්ලා ඇතුළට ගියා මාධ්‍යත් ඒ මාධ්‍ය ආවර ලබා දුන්නා. 2:10ට මම දුන්නා මගේ ෆෝන් එකත් මගේ ඇඳුම් පදත්. විනාඩි 20ක් මං ඉන්න පුටුවේ මැස්සපන්න පන්න මදුරු පන්න පන්න අතලින් යන මිනිස්සු වල්ලෝ අපි දිහා
අපි මොකද වරදක් කළද කියලා. මලහත්තේ යනේ මේ රටේ මේ වැල්ලගේ අපරාධයක තොරතුරු කට උත්තරයක් ඒ සම්බන්ධ ධන විස්තර දෙන්න ගියේ. මායවාඩි කළ පුට උඩ මැස්සනෝ මෙහෙන් කන රින්ගනෝ මදුරු වල කකුල ගාලා යනෝ මං පන්න පන්නේ නැතන. අතන යන නිසමාදියා බලන් යන සක්කාරයද මොකද කියලා. අයි අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවට යන්නේ 180ක්ම යම් කිසි වරදක් කාම නැහැ මොකද ඒකට ඒ කියන්නේ ප්‍රබල සාක්ෂියක් ඇතුවනේ. ඒතර අපි සක්කාරයෝද? කළ යුත්තේ මොකද්ද? අපරාධ පරිශ්‍රමේන්තුව කළ දුන්නේ මට කෝල් එක දැනගාම අතන පිළිගැනීම නිලධාරියෙක් කියනවා මෙහෙම කෙනෙක් එනවා මෙයාව මල්මාලා දාන්න එපා. මෙයාව අරගෙන ඉන්න අදාළ ස්ථානෙට. ඒක කරාද? කරේ නෑ. විනාඩි 20 පුටුවල මම මංගේ නෝනට කියා දුන්නා රාජකාරී කරන ක්‍රමය. දැන් මේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කරන ජනාධිපතිතුමා ඕගොල්ලෝ මෙතන ෆෝන් වලින් ලව් කර කර ඉන්නවා. අපි ඇයි ලෝකෝන සහයෝග ලබා දෙන්න හදනවා? අපි පුටුවල කරුණාකර දෙන්න මගේ ෆෝන් එකයි. අඳුනම් පදයි. කට උත්තර ගන්න ඕන නම් අපේ ගෙදර තියෙන බලන්නවත්තේ ගෙදරට එන්න කියලා මම සීයඩේට කියලා මං ආවා. දැන් ඔන සීයඩේ කියනවා දුරකථන අංක දාන්නු. දුරකථන අංක වලින් මිනිස්සුන්ට කියන මිනිස්සු දරුවගේ රූපේ බලාගෙන ඉරිදි වලින්ද? අංජනන් වලින්ද? දරුවට වෙච්ච දේ දැන් උනා. දැන් මොන මගුලක් කරන්නේ දරුවට? දැන් කරන්න තියෙන්නේ දරුවගේ ඉදිරි අනාගතය සුරක්ෂිත කරන්න. දරුවා විදේශ රටක පදිංචි හැදෙවිම. මේ වන් විට මේ දරුවගේ ජීවිතේ නෑ. මම වග කියලා කියදෝ කියනවා. මේක නෑ. අපේ හාමුදුරනේ බුද්ධ පුත්‍රයනේ පාරේ ළඟින හැම දෙයකම තුවන අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා රහත්ලාද? අපි අහනවා. මහා නායක හාමුදුරනේ ඔබ වහන්සේලා අන්තර්ජංජාලය බලන්නේ නැද්ද? ගෞරව කරන මේ වෙලේ මේ වෙනේ පිළිරි මුසිවිල් කියාකාරින්ට පෞද්ගලික ගයන් ගාල්ලගේ මාධ්‍යවේදියා දේශේ පත්‍රේ මට කතා කරා මේ සම්බන්ධ විස්තර ගන්න. මම විස්තර ගන්න අදාළ තොරතුරු ඔහුට ඇව්වා මගේ WhatsApp මාර්ගයෙන් ඔහුගේ Facebook ගිලම අත්ටිට ඇව්වා. දැන් අපි මේ සම්බන්ධව Facebook සමාගමට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. මේ සිද්ධිය කතා කර Facebook account 50කට වඩා මේ වට බ්ලොක් කරලා දිනවා. කවුද මේ කරන්නේ? අපි අහන්නේ ඒක. ඒ නිසා මේක වීඩියෝ එක මුදාහල පුත්කලා හොයාගන්න පුළුවන් අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුවත් මේ රටේ තොරතුරු තාක්ෂණයට Facebook සමාගම අපේ ගිලම අත්තිරව නම් උන්ට බැරිද මේක තාපිකා හොයාගන්න ලංකාන්තුව දැනුවත් කරන්න? බුද්ධයන්සවට ජාත්‍යන්තර සම්බන්ධතා නැද්ද? ලංකා නියෝජිත Facebook මේ නැද්ද? ඒ නිසා ආණ්ඩුවට කියනවා ගෝඨාභය රාජපක්ෂලත් මහින්ද රාජපක්ෂත් අපි කියනවා මේ මැතිවරණයේ අසේල සම්පත් මේ රටේ දරුවෝ වෙනුවෙන් මේ රටේ ආහාර වෙනුවෙන් මේ රටේ පාරිභෝගිකය වෙනුවෙන් මේ රටේ අනිකුත් කර්මාන්ත වෙනුවෙන් සංවිධාන හදලා ඒ වෙනුවෙන් පෙනී දලා ඒ වෙනුවෙන් ත්‍රි පරිද කළා ජනාධිපති තුන්දෙනෙක් සටන් කර මම බහිනවා පාරට ඉදිරි මැතිවරණයේදී දරුවෝ වෙනුවෙන් නියෝජනයක් ලබා ගැනීම සඳහා. මොකද එකෙක් මීක් නෑ දරුවෝ ගැන විපක්ෂ නායකවරයා විතරයි මේ වෙනුවෙන් කතා කරේ. අනිත් පැත්තෙන් ජනතා වික්ති පෙරමුණින් වසන් සමරසිංහ කතාන දේශපාලන පක්ෂ වලින් අනික් එකෙක්වත් කටේ පිට්ටු උන්ට පුළුවන් උකුස්ස ගහන්නයි අරක් ගහන්නයි මේක් ගහන්නයි මේ දරුවා ගැන මුන් කතා කරන්නේ. විමර්ශනවාලි Facebook එකේ දාලා තියෙන මේ දරුවාගේ ෆොටෝ එක දාලා වහම නරුමේ අතරම් ගන්න කියලා. විමර්ශන මාලි දන්නවා මේ වීඩියෝ එක දැම්මේ කවුද කරේ කවුද සියල්ල. එහෙම තියෙද්දි ගරු රජේ ලිඳාරි වගකීතු මහත්තුරුනි ඔගොල්ලන්ට අසූචි පහ වුණන් පස්සේ ඔයගොල්ලෝ බොරු වැඩ කළ වැඩක් නැහැ. මාසෙයි දවස් 7ක් ද 10000ක් අද වෙනතුරු බැරිලා තියෙන ඔයගොල්ලන්ට මේ වැඩේ හොයාගන්න. දුරකථන අංක දාලා වැඩක් නැහැ. දුරකථන අංක දාන්න පොල්වල මිලහන්න. රජේ මාත තියෙනවනේ රජේ මාත්‍ය දාන්න දරුවගෙන විස්තරේ දරුවෝ හොයාගන්න බැරි නම් මේ රටේ බුද්ධාංශ මේ සිවිල් සංවිධාන පස්සේ ආයි උදේ පාන්දර 7:00 කෝල් කරලා අද මොනවද වැඩ ආරෝමිය වහන්න ඕනේ නැහනේ. ඒ අංශ දාන්නකෝ ඒගොල්ලෝ හොයන්න. ඒ නිසා දරුවගේ ජීවිතය අනතුරයි. දරුවා මේ තුරු ජීවිතෙන් අතුර නැහැ කියන 180ක විශ්වාසය මට තිබෙනවා. ඒ නැත්තම් මොන යම් වගේ එළියෙ එහෙම නැත්තම් මේ දරුවා විදේශගත කරලා එහෙම නැත්තම් දරුවා මොන යම් ස්ථානයක රඳවාගෙන මේ දරුවා ඉන්න මේ දරුවගේ ජීවිතය අනතුරේ අපේ පාපතරය හොයාගන්න පුළුවන්. ඉස්සෙල්ලා හොයාගන්න මේ දරුවා හොයාගන්න. ඒ නිසා ආදරණීය අපච්චිදත් අපච්චිගේ ආදරණීය මල්ලි ජනාධිපතිලත් වැඳලා ඉල්ලන්නේ මේ දරුවට වෙච්ච දේ රටට කියන්න. එහෙම නැති වුණොත් ඊළඟ වෙන මැතිවරණයේදී වේදිකාවක් ගානේ මේ වීඩියෝ එක පෙන්නනවා හිර හතේ ගියත් මේ අසින සම්පත් කියනක මේ ස්ථානයේ ප්‍රකාශ කරනවා. ඒ නිසා සද්දබද්ද වැඩක් නැහැ. දින හතක් තියෙන මාර්තු 8 කාන්තා දිනේදී මම ඔය අපරාධ ප්‍රතිපාර්තමේන්තුවක මා රාත්‍රි උපවාසයක්